සමන් මෙලිස් කිචන් අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මැංගෝ පුඩින් එකක් හදාගන්න පුළුවන් විදිය. ඒක මේ ඒෂියන් ඩෙසර්ට් එකක්. ඉතින් මම ඉස්සෙල්ලාම මේ ඩෙසර්ට් එක කාලා එක්ස්පීරියන්ස් කරේ අපි ගොඩක් කල් දැන් බැංකොක් ගිය වෙලාවක. ඉතින් ඊට පස්සේ චයිනා වලදිත් මේක කාලා තියෙනවා. ඒ වුණාට මෙහි මෙල්බර්න් වලත් හරි පොපියුලේෂන් රෙස්ටරන්ට්ස් වල. ඉතින් මම පෙන්නන්නම් අද ඒකට ඕනේ මොනවද කියන එක. මම අරන් තියෙනවා මැංගෝ පල්. මේ ඉන්ඩියන් ෂොප් එකෙන් තමයි මම මේ මැංගෝ පල්ප් එක ගත්තේ. ඒක ඊට පස්සේ කොකනට් මිල්ක් මම ටින්ස් දෙකක් අරන් තියෙනවා. ඒකම ෂුග 1.5 කප්ස් මම ඔගොලොන්ට ඒවා කියන්නම් හරියටම. සෝල්ට් ඩිංගක් ඕනේ, ජෙලටින් ඩිංගක් අවශ්‍ය වෙනවා හොට් වෝට එක්ක. මම උගලොන්ට මේක හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. මම දැන් ඉස්සෙල්ලාම කරන්න යන්නේ ජෙලටින් පවුඩර් මේ 2.5 ටේබල් ස්පූන්ස් එකහු කරගන්නවා. ඒකට අපි බොයිලින් වෝටර් මේ 1.5 කප්ස් දාගන්න ඕනේ. දාලා හොඳට ස්ටර් කරගන්න. දැන් ජෙලටින් එකයි උණු වතුර එකයි හොඳට විස් කරගන්න ඕනේ. ජෙලටින් එක දිය වෙනකන් මේ ඒ විදියට හොඳට. ඊට පස්සේ මම ඇඩ් කරගන්න යනවා. දැන් මේක හොඳටම ජෙලටින් එක දිය වෙලා තියෙන්නේ. මම දැන් ඇඩ් කරගන්නවා. මෙතන තියෙනවා 1.5 කප්ස් ෂුගර්, normal sugar, granulated sugar. ඉතින් මං ඒකත් එකහු කරගන්නවා. ඒකම මං පොඩ්ඩක් salt pinch එකක් වගේ තමයි දාගන්නේ පොඩ්ඩක්. දාලා හොඳට මේක ආපහු විස් කරගන්න ඕනේ. දැන් මේකේ ෂුගර් වි සෝල්ට් වි ඔක්කොම වගේ දිය වෙලා තියෙන්නේ. එහෙම ඔගොලොන්ට තව ටිකක් සෝල්ට් දාගන්න ඕනේ කියලා හිතෙනවා නම් දාගන්න. මම දාගත්තේ පින්ච් එකක් විතරයි. ඒ වුණාට ඔගොලු කැමති නම් තව පින්ච් ඔෆ් සෝල්ට් දාගත්තර කමක් නැහැ. ඒක ඔගොලුන්ගේ කැමැත්ත. ඒකේ ෆ්ලේවර් එක එළියට ගන්න එකක් තමයි අපි සෝල්ට් වලින් කරන්නේ. මොකද මේක ස්වීට් ඩෙසර්ට් එකක් හින්දා. දැන් හොඳට ෂුගර් එකයි සෝල්ට් එකයි ජෙලටින් එක ඩිසෝල්ව්, ඒ කියන්නේ දිය වෙලා තියෙන්නේ. මම දැන් මේ කොකනට් මිල්ක් පොල් කිරි එක මේකට එකහු කරගන්නයි යන්නේ. පොල් කිරි එක කොකනට් මිල්ක් එක එකව කරගත්තෙන් පස්සේ මේ වගේ හැන්දකින් හොඳට ස්ටර් කරගන්න. මම මේ ස්ටර් කරගන්න මේ විදියට ස්ටර් කරගද්දි විස්ක් එක පාවිච්චි කරන්නේ නැහැ. මම දැන් මැංගෝ පියුර එකත් එකහු කරගන්නයි යන්නේ. දැන් මම
මේ මැංගෝ පල්ප් එක දාගත්තා. ඒක ඔක්කොම හොඳට ස්ටර් කරගන්නවා. දැන් මේක හොඳට ස්ටර් කරාම මෙන්න මේ විදියට තමයි තියෙන්න ඕනේ. මොනවත් ලම්ස් මොනවත් නැතිව එහෙම. ඉතින් මේකට මිනිත්තු 3ක් 4ක් විතර තමයි ස්ටර් කරගත්තේ. දැන් මම ටිකක් වෙලා මේ ස්පූන් එකෙන් හොඳට අපි මේක බීට් කරගන්නේ එහෙමවත් යන්නේ නැහැ. ඒක එතකොට හරි නැහැ. මේ විදියට තමයි අපි ස්පූන් එකකින් කරගන්න ඕනේ. මේ වගේ හරිම ස්මූත් ලික්විඩ් එකක් වෙන්න ඕනේ. දැන් මම මැංගෝ පුඩින් එකේ මේ ලික්විඩ් එක මම මේ වගේ මේ මට තියෙනවා මේ වගේ ජෙලි මෝල්ඩ් එකක්. ඉතින් මේකට දාලා අන්මෝල් කරනලා තමයි මම සර්ව් කරන්නේ. ඉතින් මේක මේ විදියට ඕගොල්ලොන්ටත් එහෙම එකක් තියෙනවා නම් කරන්න, නැත්තම් මේ වෙන ඩිෂ් එකකට දාලා සෙට් කරගන්නත් පුළුවන් අන්මෝල් කරන්නේ නැතුව මේ ඩෙසර්ට් එක. ඒ හින්දා මම මේ වගේ පොඩි බෝල් එකකට මං කරලා ඒ අන්මෝල් කරන්නේ නැති එක මම මේ බෝල් එකට දාගන්නවා. ඉතින් මේකට මම මේ පොඩ්ඩක් අපි අන්මෝල් කරගන්න යන හින්දා මම මේකට පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්නවා. එතකොට ලේසියෙන් මේක අපිට මේ අන්මෝල් කරගන්න පුළුවන්, ගලව ගන්න පුළුවන් මේක සෙට් වුණයින් පස්සේ. මේ ලික්විඩ් එක මේකට පරිස්සමෙන් හැමතැනම යන්නේ නැති වෙන්න දාගන්න යන්නේ. මම දැන් මේක ෆිල් කරගත්තා, පුරවගත්තා. ඊට පස්සේ මම මේ ලිඩ් එකෙන් මේක වහගන්නයි යන්නේ. මේක දැන් ෆ්‍රිජ් එකට මන් දානවා 3 to 4 අවර්ස් වගේ දැම්මහම ඇති. ඕගලන්ට ඕවර්නයිට් තියන්න ඕන නම් කලින් දාසේ හදලා ඕවර්නයිට් තියන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. පාවිච්චි කරන්න ගන්න ඉස්සෙල්ලා දවසේ. දැන් මම මේක ෆ්‍රිජ් එකට දාගන්නයි යන්නේ. මම දැන් මේ වගේ බෝල්ස් දෙකකට පොඩි රැමකින්සර්ට දාගත්තා මැංගෝ ලික්විඩ් එක. ඉතින් මේක මම මේකත් ෆ්‍රිජ් එකට දාගන්නවා ඒ 3 අවර්ස් 3 to 4 අවර්ස් වලට. ඒ වුණාට මම මේක අන්මෝල් කරන්නේ නැහැ. මේක මේ විදියටම තමයි සර්ව් කරන්නේ. එහෙම මේ ඒ හින්දා මම දෙවිදියකට පෙන්වන්න ඕන හින්දා තමයි මේ විදියට ඕගොල්ලන්ට පෙන්වන්නේ. මේක මම දැන් ෆ්‍රිජ් එකට දාගන්නවා. මම දැන් මේ ඩෙසර්ට් එක එළියට ගත්තා පැය 4කට පස්සේ. එතකොට මම මේ පොඩි ඩෙසර්ට් බෝල්සර්ට දාගත්ත රැමකින්සර්ට දාගත්ත එකත් මම එළියට ගත්තා. මම මේක ගානිෂ් කරන්න මේ ඩෙසර්ට් එක මම මැංගෝස් මේ ඩයිස් කරගෙන තියෙන කුටු කපාගෙන තියෙනවා. එතකොට පොමග්‍රනේට්, ඒ කියන්නේ දෙලුම් ඇට අරගෙන තියෙනවා. උයි තව මින්ට් ලීව්ස් ටිකක් මම අරගෙන තියෙනවා මේ ගානිෂ් කරන්න. මම පෙන්නන්නම් කොහොමද මේක ගානිෂ් කරගන්න යන්නේ කියලා. අන්මෝල් කරගත්ත මේ වගේ ඩිෂ් එකකට. ඉතින් මම පෙන්නන්න ඕගොල්ලන්ට මම මොකද්ද දැන් කරගන්න යන්නේ කියලා. ඉතින්
මම මේ කපාගත්ත මැංගෝස් ටික මැදට දාගන්නයි යන්නේ. ඒක මම තව මං ෆිල් කරගන්න ඉස්සෙල්ලා පොමග්‍රැනේට් ඒ කියන්නේ දෙලුන් ඇටක් ටිකක් දාගන්නවා. ඕගොල්ලන්ට ඕන එකක් මේ මෙහෙම මෝල්ඩ් එකක් තියෙනවා නම් තමයි ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන් මේ විදියට. මම පෙන්නන්නම් කොහොමද මම මේ පොඩි බෝල්ස් එකටත් කරන්නේ කියලා. මම දැන් ඩෙසර්ට් එක ගානිෂ් කරගත්තා. මැංගෝස් ඩයිස් කරගත්ත අඹ මැදට දාලා එතකොට පොමග්‍රැනේට් ඒ කියන්නේ දෙලුන් උද්දාගෙන මේ මෙහෙම සයිඩ් එකෙන් මින්ට් ලීව්ස් උද්දාලා ඉතින් මේක ඕගොල්ලන්ට කැමති විදිහකට ගානිෂ් කරගන්න පුළුවන්. ඒ වුණාට මේක ලේසි, ඒ කියන්නේ මේක හරිම ලේසි පොඩ්ඩ වෙලාවකින් හදාගන්න පුළුවන් රස ඩෙසර්ට් එකක්. ඕගොල්ලෝ මේ ඩෙසර්ට් එක එන්ජොයි කරයි කියලා මම හිතනවා.